සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජනබලවේගේ නායක අනුරකුමාර දිසානායක මහතා අතර විවාදයක් පිළිබඳ මාතෘකාවක් මෑත කාලයේදී නිර්මාණය වුණා. ඒ දේශපාලන රැලි අතරතුර ඇති වූ කතාබහක් හේතුවෙන්. ඒ අනුව විවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා පාර්ශ්ව දෙකෙන් සම්බන්ධීකාරකවරුන් දෙදෙනෙකුද පත් කරුණා. එහිදී සමගි ජනබලවේගය වෙනුවෙන් නලින් බණ්ඩාර මහතා පත් කළ අතර ජාතික ජනබලවේගයෙන් පත් කරනු ලැබුවේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි. මැයි 7, 9, 13 සහ 14 යන දින හතරෙන් එකක් තෝරා ගන්නා ලෙස ජාතික ජනබලවේගය මුලින් යෝජනා කළත් සමගි ජනබලවේගය ඊට එකඟ වූයේ නැහැ. පසුව මැයි මාස 20 දිනට පෙර තමන් කැමති දිනයක් දැනුම් දෙන ලෙස ජාතික ජනබලවේගය සමගි ජනබලවේගයට දැනුම් දී තිබුණා. පක්ෂවල ආර්ථික කමිටු දෙකේ විවාදයක් පැවතීමටද සමගි ජනබලවේගය ඇරයුම් කළ අතර විවාද දෙකටම එකඟ වනතුරු දිනයක් නියම කළ නොහැකි බවයි සමගි ජනබලවේගයේ මතය වුණේ. මෙවන් වාතාවරණයක් තුලා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙම විවාදය සම්බන්ධයෙන් ඊයේ මෙවන් අදහසක් පළ කළා. කරුණාකර විවාදෙ දෙන්නගේ මොකද මේ විවාදෙ දෙන්නම හැංගෙන ගතියක් පේන්න තියෙනවා. මං හිතන දෙන්නටම ඇත්තසම මේකම තමයි මම ජනතුමාගෙන් ඉල්ලීමකුත් කරා. රජයේ නිවාඩු දිනයක් නම් කරලා මේ විවාදෙ ලංකාවේ මිනිසුන්ට බලන්න කියන්නේ. මේ දෙන්නගේ විවාදෙ බලලා රට හදන හැටි, මොකද අභියෝග බාර ගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක තමයි ඉස්සලම් බලන්න ඕනේ. ඒ නිසා කරුණාකර 20 දක්වා දැන් එහෙම පාටකුත් නැහැ. මේ තනිකර ගේමක් යන්නේ. දෙපැත්තෙම දන්නවා මේක කරගන්න බැරි එකක්. එක්කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරා, එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරා. දෙන්න කතා කරපු දේ මොකද්ද කියලා තේරෙන්නේ නැති වෙයි. රට හදන න්‍යාය පත්‍රය කොහොමද කියන මේ විවාදේ කරුණා කරලා කයිවාරුට නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්නන්න. ඒ ඉතින් එහෙමනේ දැන් 20 කිව්වා 20ට ඉස්සෙල්ලා කිව්වා ලියුම් අරනවා මේ මොකද්ද ගේ ලව් ලියුම් අරනවා වගේ ගෑණි මිනිහයි වගේ ඔය විවාද පිරිමි වගේ කෙලින් එළියට ඇවිල්ලා අහවල් දවසේ විවාදේ පවත්වන්නේ. එහෙම මේ දෙගොල්ලන්ටම බැරණා මැදිස්ත කෙනෙක් කියලා මම ඕනනම් මේකට ඉදිරිපත් වෙන්න කැමතියි කරලා මේ විවාදේ පවත්වන්නේ.